පසුගේ 24 වනදා වෙළඳ සැලක රැඳී සිටියේදී තරුෂ මානෙන් පතිරණ නැමැති තරුණයා රැගෙන අයුරු ආරක්ෂක කැමරාවක පටිගතව තිබුණා. කෙසේ වෙතත් එදින පැහැර ගැනීමට ලක් වූ බව පවසන තරුණයා චෝදනා කළේ පහර දුන් පිරිස අතර එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළොන්නේ මහතාගේ පුත්‍රයෙකුද සිටි බවයි. 24 වනදා ඔහු රැගෙන යාමට පෙර පැහැරගත් බව පැවසෙන අයෙක් ලබා දුන් දුරකට නැමතුමක්ද තරුෂ පටිගත කර තිබුණා. පහරදී ඔහු නැවත නිවස වෙත ගෙන දමා ඇති අතර ඔහු රෝහල් ගත කෙරුණේ ප්‍රතිකාර සඳහායි. කෙසේ වෙතත් පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් නාලක කොළොන්නේ මහතා පැවසුවේ සිද්ධියට තම පුත්‍රයෙක් සම්බන්ධ බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. මේ වන තෙක් සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.